හොඳයි මහනුවර ස්වර්ණමාලිගේ අනාගතය ගැන දැන් අපි කියන්නේ astro@tntv.net විද්‍යුත් ලිපියෙන් ලැබුණු තවත් හස්තරේකා සටහනක් 1986 පස්වෙනි මාසයේ පස්වෙනිදා උදේ 6:30 වෙලා මිනිත්තු 4ට පෙරවරු 6:04ට තමයි ජන්මලාභය ලැබල් තියෙන ස්වර්ණමාලි අපෙන් අහන්නේ විවාහය කවදා සිදු වේවිද රැකියාව සහ අනාගතය පිළිබඳව නියමචාපය ස්වර්ණමාලිගේ හස්තරේකා සටහන දිහා බලන්න ඉතා පැහැදිලිවම ඇයගේ හස්තරේකා සටහනේදී ඔබට දකින්න ලැබෙන දේ තමයි ශීර්ෂ රේඛාව සහ ජීවන රේඛාව ඈත්ව පිහිටලා තියෙන. ශීර්ෂ රේඛාව සහ ජීවන රේඛාව ඈත්ව පිහිටලා තියෙන. ඇත්තටම ගොඩාක් ඈතින් පිහිටලා තියෙන. මෙහෙම ශීර්ෂ රේඛාව සහ ජීවන රේඛාව ඈත්ව පිහිටියාම එහිදී තමන්ගේ නිදහස එහෙම නැත්නම් තමන්ගේ ස්වාධීනත්වය එහෙම නැත්නම් යටත් නොවන ගතිය ඒ වගේ දෙයක් තියෙනවා ඒක නිසා සිත පාලනය කරගෙන කටයුතු කරන්න ඕනයි තමයි මෙච්චර ඈතට ශීර්ෂ රේඛාව ගිහිල්ලා තියෙන්නේ. කලකිරීම සහිත ස්වභාවයක් ඇය තුළ තියෙන බව පේනවා. ඒකට හේතුව තමයි වම් අතේ ශීර්ෂ රේඛාවේ කෙළවර කුජගේ දෙවනි මණ්ඩලයේදී උඩු පැත්තට හැරිලා. වම් අතේ ශීර්ෂ රේඛාවේ කෙළවර කුජගේ දෙවනි මණ්ඩලයේදී උඩු පැත්තට හැරුණාම ඒ උඩු පැත්තට හැරීම චිත්ත වේදනාවකින් පසුවෙච්ච බවක් පේනවා. නමුත් එහිදී දකුණු අතේ ජීව ශීර්ෂ රේඛාව පල්ලෙහාට ගිහලා තියෙන දැන් ඒ தত্ত্বය මගහැරගෙන යහපත් தত্ত্বයෙන් ඉන්නවා කියලා තමයි කියන්න පුළුවන් ඉන්නේ. විවාහය කවදාද කියලා අහනකොට ඇත්තටම මේ කේන්දරයේදී විවාහයේ බරපතල විදියට ප්‍රමාද වෙන හේන්දරයක් නෙමෙයි හස්ත රේඛා සටහනෙදිත් බරපතල ප්‍රමාදයක් දකින්න නැහැ. ඒකට හේතුව තමයි විවාහයේ පිළිබඳව කියවෙන විවාහ රේඛාවන් මේ කේන්දරයේදී පැහැදිලිවම හොඳ தত্ত্বයක තියෙනවා. කියන්නේ දකුණු අතේ පැහැදිලි වෙනවා දකුණු අතේ දෛව රේඛාව අවුරුදු 26 දී කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒ තමයි අතේ හැටියට විවාහ වෙන අවස්ථාව. ඒ වගේම මහපට ඇඟිල්ල බොහොම දිගට තියෙනවා. මහපට ඇඟිල්ලේ උත්සාහය ගැන කියවෙන කොටස උත්සාහය ගැන මහපට ඇඟිල්ලේ කියවෙන්නේ මහපට ඇඟිල්ලේ උඩපුරුකෙන් ඒ බොහොම දීර්ඝව තියෙනවා. ඒ දීර්ඝව තියෙමින් කියන්න පුළුවන් පැහැදිලිවම දැඩි උත්සාහයක් ඇති කෙනෙක් බවට පත් වෙනවා කියලා. केंद्र सतहन दिहा बलन कोट अर विवाह गेन केंद्र सतहानी दी केतु हते अत्वेन्ने केतु अटवेन्ने सेनसुरु केतु हते इन्न केने कुट सेनसुरु हते इन्न केने कुट केतु सेनसुरु कियन ग्रहायिन देन्ना मे विदियटम हते हो अटे हो इन्न केनेक विवाहेट अत्यावश्यय एसे नोलबुनोत् बोहोम लघु करदरयकट पत् वेनवा 2011 12 වෙනි මාසේ 10 වෙනිදා දින්දලා බුද්ධගේ මහා දශාවේ ගුරුගේ අන්තර දශාව ලැබනවා. ඒක නිසා 2012 අවුරුද්ද මේ කේන්ද්‍රයේ ඉතාම වාසනාවන්ත අවුරුද්දක් හැටියට හඳුන්වන්න පුළුවන්. හොඳයි. තවත් දුරකථන මතුමක් අපි ලබා ගන්නවා. දැන් 2706128 අපි බලමු කවුද ඉන්නේ කියලා. ආයිබෝවන්. ආයිබෝවන්. ඔව් කවුද මේ? මම මේ කතා කරන්නේ කේෂන්. ඔව් අපිට කියන්න උපන් දිනය උපන් වෙලාවයි. 1989 12 වෙනි මාසේ 8 රාත්‍රී 8:20ට රාත්‍රී 8:20 1989 12 වෙනි මාසේ 8 වෙනිදා නේද? ඔව්. හොඳයි. දැනගන්න ඕනේ විශේෂයෙන්? මට දැනගන්න ඕනේ මගේ රැකියාවයි මගේ විවාහය සිද්ධ වෙන්නේ කවද්ද කියලා. රැකියාව සහ විවාහය සිදු වෙන දින කාලවකවාන් තමයි අහන්නේ 1989 12 වෙනි මාසේ 8 වෙනිදා රාත්‍රී 8:20ට නියමයි. මිතුරු ලග්නයේ කේන්දරයක් රේවතී නැකතින් ආරම්භල තියෙන රේවතී නැකතෙන් එනකොට බුද මහ දශාවෙන් දැන් තියෙන්නේ සිකුරු මහ දශාව. මම හිතනවා ඔබගේ කේන්ද්‍ර සටහන් දිහා බලනකොට ගොඩක් වාසනාවන්ත කෙනෙක් කියලා. ඒකට හේතුව තමයි මිතුන ලග්නයේ හොඳම ග්‍රහය තමයි සිකුරු. ඒ සිකුරුගේ දශාව තමයි තියෙන්නේ. සිකුරු ඉන්නේ රාහුත් එක්ක. සිකුරු රාහුත් එක්ක අටවැන්නේ ඉන්නේ. අටවැන්නේ කියන්නේ මකර රාශිය. මකර රාශිය අයිති අය ඉන්නේ හත්වැන්නේ. අට අයිති බාර හත්වැන්නේ ඉන්නේ ශනි හත්වැන්නේ රාහු අටවැන්නේ රවි හයවැන්නේ. අය හතට මේ විදිහට පාපීන් ඉන්න කෙනෙක් ශරීරයේ ශක්තිය වැඩි කෙනෙක්. ශරීරයේ ශක්තිය ලේවල ශක්තිය වැඩි කෙනෙක්. මේ වගේ ලේවල ශක්තිය වැඩි කෙනෙකුට අපි ඒක තමයි කියන්නේ මේ හතටේ පාපය ඉන්න කෙනෙක් කියන්නේ නරක කේන්දරයක් නෙමෙයි. ඒක බල සම්පන්න කේන්දරයක්, ශක්තිමත් කේන්දරයක්, හොඳ කේන්දරයක්. ඒ නිසා මේ වගේ කේන්දරයකට විවාහයේ ප්‍රමාද වීමක් නෙමෙයි තියෙන්නේ විවාහයට සුදුසු කෙනා සොයා ගැනීම අපහසුයි. එහිදී 6, 7, 8 කියන ස්ථානවල රවි ශනි රාහු රවි කියන ග්‍රහයින් එක්කෙනෙක් දෙන්නෙක් හෝ ඉන්න කෙනෙක් විවාහයට අවශ්‍යයි. එහෙම කෙනෙක් විවාහයට කවදද හම්බෙන්නේ? එහෙම කෙනෙක් මේ කේන්ද්‍ර සටහනේ අනුව චිකුරුගේ දශාවේ ගුරුගේ අන්තර දශාව 2011 9 වෙනි මාසේ 4 වෙනිදා ඉඳලා 2014 5 වෙනි මාසේ 4 වෙනිදා යනකම් තියෙනවා.
अवश्य मिथुन लक्ष्मी मिथुन कटक सिंह कन्या එතකොට හතරවැන්නේ කන්‍යා රාශියේ සඳු ඉන්න නිසා 2009 අවුරුද්දේ 9 වෙනි මාසේ 9 වෙනිදා ඉඳලා 2011 අවුරුද්දේ 11 වෙනි මාසේ 18 වෙනිදා වෙනකන් ඔබට ජන්ම ඒ රාශියේ ටිකක් තදබල ලෙස බලපානවා මේ ජන්ම ඒ රාශියේ තදබල ලෙස බලපාන නිසා මේ කාල සීමාව ටිකක් ඔබට කරදර සහිත කාල සීමාවක් ඒ වුණත් ඔබගේ කේන්ද්‍ර සටහන බලනකොට කේන්ද්‍ර සටහනේදී ග්‍රහයින් විහිදලා තියෙන විදිහ විශේෂයෙන්ම රාහු පූජා හටවැන්නේ දෙවැන්නේ රවි කේතු සිකුරු මේ ග්‍රහ පීඨීම දිහා බලනකොට 11 12 වෙන්නේ ශනි 6 වෙන්නේ ගුරු 2 6 8 12 කියන ස්ථානවල පාපග්‍රහයින් 5 දෙනා සමගම සියලුම ග්‍රහයින් කියන්නේ ග්‍රහයින් 7 දෙනෙක් ඉන්නවා ග්‍රහ ලෝක 7ම පීඨලා තියෙන ග්‍රහ ලෝක 7න් 6ක් උත් ඔය සියල්ලම වගේ පීඨලා තියෙනවා එතන ඒක නිසා මේකට අපි කියනවා සිංහාසන යෝගී කියලා සිංහාසන යෝගී කියන්නේ උඩා කාලයේදී එහෙම නැත්නම් තරුණ කාලේ වෙනකම් ටිකක් දුකටපත් වෙලා ඊට පස්සේ විශිෂ්ට දියුණුවක් ලබන්න පුළුවන් එකක්. ඔබගේ කේන්ද්‍ර සටහන අනුව විශිෂ්ට දියුණුවක් ලබන්න පුළුවන්කම තියෙනවා. රාහුයි පුජයි අටවැන්නේ පිහිටලා තියෙන හින්දා වතුර වැඩියෙන් ටිකක් බොන්න, පළතුරු ಜಾති වැඩියෙන් ටිකක් ගන්න, පොළ කැඳ ටිකක් වැඩිපුර බොන්න. ඔකට ඔබට වයසට යනකොට වකුගඩු රෝග වලට භාජනය වෙන්න ඉඩ තියෙනවා. ඒ අරන් ඒකෙන් බේරෙන්න පුළුවන් ඔබගේ ශරීර සෞඛ්‍ය රැක ගන්න ඔබ මම දන්නවා මේ කේන්ද්‍ර සටහනේ දැක්කම මේ කේන්ද්‍ර සටහනේ දැඩි උත්සාහයක් තියෙන ඒ වගේම ඉතාම හිත හොඳ කෙනෙක්ගේ ලක්ෂණ තියෙනවා කේන්ද්‍ර සටහනේදී ඒ කේන්ද්‍ර සටහන අපි ඉගෙන ගන්න හැට බලා ගන්න තියෙන දෙයක් තමයි හතරවැන්නේ සඳු ඉඳලා තුන්වැන්නේ බුදයින් එක ඉතාම හිත හොඳ කෙනෙක්ගේ ලක්ෂණයක් විශේෂයෙන්ම ඔබ වැඩ කරන තැන කාගේත් ආදරේ ගෞරවය දිනාගෙන වැඩ කරන කෙනෙක් නිසා ඔබට හොඳ අනාගතයක් තියෙනවා දෙකින් දිගටම අපිට දොරකතන මතුම ලැබෙන්නේ සහ තවත් දොරකතන මතුමක් දැන් අපි ලබා ගන්නවා සිත් බැඳි රේඛාවට ආයිබෝවන් ආයිබෝවන් කවුද මේ මම නුවණි කතා කරන්නේ කොල්සොප්තෙන් ඔව් නුවණි උපන් දිනේ උපන් වෙලාවයි කියමුකෝ ඉස්සෙල්ලා 1989 මැයි 18 89 මැයි මාසේ 18 උපන් වෙලාව 10:12:45 12:45 89 මැයි මාසේ 18 වෙන දැනගන්න අවශ්‍ය විශේෂය මගේ අධ්‍යාපන කටයුතුයි රැකියාවයි මම නීතිආංශයට යොමු වෙන්න කැමැත්තෙන් ඉන්නවා මගේ ඒක සාර්ථක වෙයිද කියලායි හොඳයි නීතිආංශයට යොමු වෙන්න අධ්‍යාපනය තුලින් බලාපොරොත්තු වෙනවාට සාර්ථක වෙයිද කියලා සිංහ ලග්නේ කේන්දරයක් සිත නැකත සිංහ ලග්නේ කේන්දරයක් සිත නැකත ඇත්තටම ඔබ නීතිඥවරියක් තමයි තමයි ඔව් ඇත්තටම ඔබ නීතිඥවරියක් තමයි ඒකට හේතුවක් තියෙනවා ඇත්තටම ශාමික අපි ජ්‍යොතිෂ කරුණු කියනකොට හෝ යම්දයක් කියනකොට හේතු සාධක නැතුව කතා කරන්න හොඳ නැහැ. මේකේ තියෙන ප්‍රධානම හේතු සාධකයේ තමයි කිසිම ග්‍රහයක නරක තැනක නැහැ. නරක තැන් කියන්නේ 6 8 12 කිසිම ග්‍රහයක නැහැ. තුනේ චන්ද්‍රයා සිංහ කන්‍යා තුලාවේ. තුලාවේ සඳු. එතකොට 10 කොටුවේ ඉන්නවා රවි බුධ ගුරු සිකුරු. ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ තියෙන හොඳම ග්‍රහ පිහිටීම වල තියෙනවා. රවි බුධ ගුරු සිකුරු. ज्योतिषे पीड़ित पुतक रवि बुध गुरु सिकुर मिहेमाय गमक नम गम प्रधानी पलातक नम पलाति प्रधानी पासलक नम पासले दक्षम शिष्याव अन्ने वगे तत्ते केनेकोबे विशेष हैकियावन मे विशेष हैकियावन वलदी नीति अंशे वडाति दिरियतान पुलवांकमत्तेनो
ඒකට හේතු සෑහෙන්න තියෙනවා අනිත් හේතුව තමයි 3 5 11 ග්‍රහයෝ ඉන්නවා 1 7 10 ග්‍රහයෝ ඉන්නවා ග්‍රහයෝ 4 දෙනෙක් 10 වෙනි කොටුවේ දෙන්නේ රාහු කේතු ඉන්නවා ඒ කියන්නේ සිංහ රාශියට කේතු මූල ත්‍රිකෝණයි රාහු කුම්භ රාශියට මූල ත්‍රිකෝණයි මේ මූල ත්‍රිකෝණ ග්‍රහයන් ඉන්න ඔබ නියත වශයෙන්ම සැබෑ වාසනාවන්තියක් ඒ වාසනාවන්තකම ඔබට 2007 ඉඳලා 2023 වෙනකන් අර අතිශය ප්‍රබල ග්‍රහයෝගයේ කියන ඒ ගුරුගේ මහදශාව තියෙනවා ඒ ගුරුගේ මහදශාවත් එක්ක තියෙන නිසා මම විශ්වාස කරනවා ඔබ බලාපොරොත්තු වෙන සියල්ල ඉෂ්ට කර ගන්න පුළුවන් යහපත් කෙනෙක් පහුගිය අවුරුද්ද තුල 2008 සහ 2009 දී තරමක ඉරාෂ්ඨක අපලයකින් ඔබ ටිකක් පසු බහැලා තියෙනවා පසු බහින්න එපා ඔබ අනිවාර්යයෙන්ම දක්ෂ නීතිඥවරියක් එහෙම නැත්නම් ඊටත් එහා යන තත්ත්වයකට නීති අංශයෙන් යන්න පුළුවන් කෙනෙක් කියලා මට ස්ථිරවම කියන්න පුළුවන්